ලගේ දැන් වර්තමාන සභාපතිතුමා සමුජ ජන බලවේග පාර්ලිමේන්තුවේ කියන වෙනම කතාවක්. කවුරු නායකෙක් ඉලක්ක කරගෙන දේ කියන්නේ? මෙයාට දෙන්න එපා. ඒක වැරදි. ඒක වැරදි. අපි පක්ෂයක ඉන්නේ කණ්ඩායමක් හැටියට. සරත් ෆොන්සේකා මහත්මයා මගේ මිත්‍රයා. ඒ වුණාට එහෙම කියන්න හොඳ නැහැ. පුද්ගලිකව විවේචනය කරන්න අවශ්‍ය නැහැ. අපි විවේචනය කරමු ප්‍රතිපත්තිය. අපි විවේචනය කරමු වැඩපිළිවෙල. එතුමා කියන්නේ ඔබතුමාලගේ නායකයාට ඡන්දය දෙන්න එපා. මේ පත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. කණ්ඩායමක් වුණාම ආරක්ෂා කරගන්න එක කණ්ඩායමේ අනේක හැමෝගෙම වගකීම. තාම සභාපතිනේ. පක්ෂයේ සභාපති. එතුමා නඩුවක් දාලා තියෙනවනේ සභාපති අස්කන්න බෑ කියලා. ඉතින් මෙහෙම කරන්න බෑනේ. රාජිත් සේනාරත් මහත්තයා සරත් පොන්සේකා මහත්මයා දැන් සජීවෙන් පොඩ්ඩක් ගැලවිලා යනවා. මං හිතන්නේ සරත් පොන්සේකා මහත්මයාත් රාජිත් සේනාරත් මහත්මයාත් අමුතුවෙන් ගැලවෙන්න දෙයක් තිබුණේ නෑ. එතුමාලා සෑහෙන කාලෙක ඉඳන්ම සජීවෙන් ගැලවිලා තමයි හිටියේ. නීත්‍යානුකූල විදිහට සජීවේ මං හිතන්නේ තාමත් මන්ත්‍රීවරු හැටියට කටයුතු කරනවා ඇති. නමුත් ක්‍රියාකලාපෙන් සහ අදහස් වලින් බොහෝ කලකට ඉස්සෙල්ලා තමයි එතුමාලා දෙන්නම ඉවත් වෙලා තිබුණේ මං දකින්න හැටියට. ජනතාවට අදාළ වෙන ආරෝපිත කුලි බද්ධය තියෙන විශේෂත්වය තමයි ආදායම් බද්ධක් හැටියට මේ බද්ධ අය කරන්නේ. අපිටම කෙනෙකුට ගයක් තියෙනවා, තව අමතර ගයක් තියෙනවා. දැන් ඒ අමතර ගේ කුලි ආදායමක් ලැබිය හැකි ගයක් හැටියට අනුමාන කරලා ආදායම් බද්ධක් එකතු කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක ඉතාම අසාධාරණයි. අපිට පේන දේ තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා දැන් වෙනකොට ක්‍රියාත්මක වෙන තාලෙට එන්නේ අර්බුදයට විසඳුමක් හැටියට නෙමෙයි, තවත් අර්බුදේ වැඩි කරන අර්බුදයක් හැටියට. ජනතා විමුක්ති පෙරමුණ කයිවාරු ගහන්න දක්ෂයිනේ. නමුත් ඉතිහාසෙ පුරාම සිද්ධ වෙලා තියෙන්නේ ඡන්ද ප්‍රතිඵලය ආවට පස්සේ 103 100කින් වැඩි වුණාම 106යි 103 200කින් වැඩි වුණාම 109යි. දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙලා ඉන්නවද කියලා කිසිම දෙමළ දේශපාලන පක්ෂය, කිසිම වතුකරේ ප්‍රධාන වෘත්තීය සමිතියක්, ඒ වගේම උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංධානයක් හෝ කණ්ඩායමක් කවුරුත් නැහැ. මුස්ලිම් ජනතාව නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා ඉන්නවද නැහැ. දකුණේ යම් ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්, කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හොඳම පරාජිතය වෙන්න අවස්ථාවක් තියෙනවා.